පිඟතුනි නිකිනි පුන් පොහොය අද වගේ පුන් පොහෝ දවසක මේ බුද්ධ ශාසනය තුළ ප්‍රථම ධර්ම සංගායනාව එදා සප්ත පරණී කියන ගුහාව ඉදිරිපිට පන්සීයක් මහරහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න සම්බුද්ධ ශාසනය කියලා මාස හතක කාලයක් මේ ත්‍රිපිටක ධර්මයේ සජ්ජායනා කරමින් බුදුරජාණන් වහන්සේගේ මුල් බුද්ධ වචනේ පටන් අවසාන පිරිනිවන් පාන මොහොතේ දේශනා කොට වදාළ අවසන් බුද්ධ වචනේ දක්වා සූවසූ දහසක ධර්මස්කන්ධය සංගායනා කරමින් ස්ථාපිත කරන්නට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහරහතන් වහන්සේලා සිදු කළ ප්‍රථම ධර්ම සංගායනාව සිදු වුණේ අද වගේ පුන් පොහෝ දවසක නිකිනි පුන් පොහෝ දවසක. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනය තුළ සිහිනුවණින් අග්‍ර මතක ශක්තියෙන් අග්‍ර ධාරණ ශක්තියෙන් අග්‍ර යමක් ක්ෂණයෙන් වටහා ගැනීමෙන් අග්‍ර බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා උතුම් අරහත්වයට මහරහත් භාවයට පත් උනේ අද වගේ නිකිනි පුන් පොහෝ දවසක. ඒ වගේමයි ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනය තුළ අපේ ඉතිහාසය ගත්තහම අපි දන්නවා අද වගේ දවසක වාම යටි දළදා වහන්සේ සුදු බුදුරැස් විහිදෙන ඒ උතුම් දළදා වහන්සේ වැඩ සිටින ලංකා භූමියේ අවසන් රන්දෝලි මහා පෙරහැර සිදුවෙන්නේ අද වගේ පුන් පොහෝ දවසක දළදා පෙරහැර. ඒ වගේමයි ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා සේරුවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙන්නේ ලංකා භූමිය අද වගේ පුන් පොහෝ දවසක. මේ කාරණා එක්ක පොයේ දවසේ වැදගත්කම ඒහා බැඳිච්ච ධර්ම කාරණා වගේම ඒ කරුණු තුලින් අපේ ජීවිතයට ගන්න තියෙන ඉතාම වැදගත් කාරණා අද අපි මේ ධර්මානුශාසනාවේදී සාකච්ඡා කරන්න කල්පනා කරමු. පින්තුනි ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාවා දාලා වෙසක් පුන් පොහෝ දවසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සතියක් ශ්‍රී දේහයේ මහජන ප්‍රදර්ශනීට තැබුවා. බොහෝ දඹදිව තලයේ රාජරාජ මහා මාත්‍යවරු සද්ධාවන්ත සිව්වනක් ශ්‍රාවකයන් දින ගණනාවක් පුරා දිවාරෑ නොබලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ශ්‍රී ශරීරයේ වන්දනා කරගෙන ඔවුන් අවසාන වතාවට ශ්‍රී දේහයට වන්දනා කරගත්ත. දෙවියන් අහසේ ඉඳන් මදාරාමල් ඉසිමින් පූජා පවත්වමින් ශ්‍රී දේහයට පූජා පැවැත්වූ දින හතකට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේකින් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහයේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද, අලුත් සිවුරු 500කින් කපු පුළුම් පටල 500කින් ශ්‍රී දේහයේ වෙන වෙනම ඔතලා සඳුන් වතුරෙන් දෝණය කළ සුවඳ පැන් ගල්වල ශ්‍රී දේහයේ සිවුරු 500කින් කපු පුළුම් පටල 500කින් වෙන වෙනම ඔතනවා. රන් දෙනෙක තැම්පත් කරලා සඳුන් දරවලින් සකස් කරපු සඳුන් චිතකයක් තුළ ශ්‍රී දේහය ආදාහනය කළ යුතුයි. ඒක හැම බුදු කෙනෙක්කුටම සාධාරණ ක්‍රමයක්. පෙර බුදුරජාණන් වහන්සේලා පවා පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහය ආදාහනය කරලා තියෙන ඒ ක්‍රමයට. එවිතරක් නෙමෙයි, සක්විති රජවරු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව මේ ලෝකෙම පාලනය කරන මහා පින්වන්ත රජවරු යම් යම් කාලවල සමහර කල්ප ගානකට එක වතාවක් වෙන්න පුළුවන්.
සක්විති රජකෙනෙක් දිහා ගත්තහම සාමාන්‍ය අපි හිතන විදිහේ සාමාන්‍ය ලෝක බලවතෙක් නෙමෙයි. පංචශීලයේ ධාර්මිෂ්ඨව දසරාජ ධර්මයෙන් ලෝකේ පාලනය කරන අහසින් යන්න පුළුවන් පුණ්‍ය ඉරුදී ඇති සත්ව රත්නයන් පහළ වෙන අහසින් ගිහි හිතූ හිතූ දිසාවට චක්‍ර රත්නය නැගල අහසින් සිවුරග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා පංචශීලයෙන් රටවැසියන්ට අනුශාසනා කරන්න මගේ රටවැසියන් ප්‍රාණඝාතයෙන් වළකින්න සුරකමින් වළකින්න වැරදි කාම සේවනයෙන් වළකින්න බොරුවෙන් වළකින්න මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න සක්විති රජුරුවන්ගේ අනසකට ලෝකයක් තමන්ගේ පාලනය තුළ සීලවන්ත කරන්න තරම් දක්ෂ සක්විති රජ කෙනෙක්. ඒ නිසා සක්විති රජුරුව පෘථජ්ජනෙක් වුණත් මිය ගියාට පස්සේ චෛත්‍ය හදලා වන්දනා කරන සුදුසුයි තූපාර පුද්ගලයන් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ සක්විති රජ කෙනෙක් මිය ගියාට පස්සේ සක්විති රජුරුවන්ගේ ශරීරය ඒ විදිහටම තමයි ආදාහනය කරන්න බුදු කෙනෙක් ගෙන සිවුරු 500කින් කපු පුළුම් පටල 500කින් ඔතනවා. සක්විති රජ කෙනෙක් ගෙන රණ සලු 500කින් කපු පුළුම් පටල 500කින් ඔතන. ඒ විදිහටම සඳුන් චිතකයක් තුළ රන් දෙනක තැන්පත් කරලා ආදාහන කටයුතු සිදු කරනවා. පින්වතුනි, එදා ශ්‍රීදේහේ ආදාහනය කරන්න සෝදානම් කරපු වෙලාවේ දැන් චිතකිටත් නම් වල අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහය එතන වැඩ හිටියා. ඒ වෙනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාමින් අගෙන් අග්‍රම කෙනා. උන්වහන්සේගෙත් උපදෙස් අරගෙන මල් රජ දරුවෝ 4 දෙනෙක් සුදු අතින් සැරසිලා ජටාවල් බැඳලා සුවඳ පැන් වලින් දෝවණේ වෙලා ගිනිමැල 4ක් අරගෙන චිතකේ වටා ප්‍රදක්ෂිනා කරලා චිතකේට ගිනි දල්වන්න සූදානම් වුණා. ගින්න තියෙනකොටම සැනින් නිවිලා යනවා. මල් රජදරු 8 දෙනෙක් ඒත් ගින්න නිවෙනවා, ගිනි දල්වන්න බෑ. මල් රජදරු 16 දෙනෙක් උත්සාහ කරේ ඒත් හරියන්නේ නැහැ. අවසානයේ ගිනි දල්වන්න ගත්ත උත්සාහය නවත්තලා අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් විමසන, අනේ ස්වාමීනි, ඇයි මේ චිතකෙට ගිනි දල්වන්න කවුද ඉඩ දෙන්නේ නැත්තේ? ගින්න දල්වනකොටම නිවිලා යනවා. උන්වහන්සේ දිවසින් බැලුවා දෙවියන්ගේ අදහස වෙන එකක්. දෙවියනුයි මේ දේ කරන්නේ. ඇයි ස්වාමීනි දෙවියන් ඉඩ දෙන්නේ නැත්තේ? උන්වහන්සේ දිවසින් දෙවියන් සමග සාකච්ඡා කළ දෙවියන්ගේ සිත දැනගෙන මල් රජදරුවන්ට කියනවා, රජදරුවනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි පිරිනිවන් පාන. ඊළඟට මේ ශාසනයේ වැඩ ඉන්න ශ්‍රේෂ්ඨතම කෙනා තතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, බුදුහාඳුරු වගේම පෙනුමක් තිබ්බ කෙනෙක්. උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් පිහිටලා තිබිලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට 32ක් තිබ්බා. 32 මහා පුරුෂ ලක්ෂණ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාවානුවර ඉඳන් 500ක් භික්ෂූන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩේ උන්වහන්සේට දැනගන්න ලැබිලා, හැබැයි බොහෝ දුරක හිටියේ. 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමග වඩිනවා කුසිනාරාවේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනයේට. ඒ ඈතින් වඩිනකොට උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා. අනේ, මට බොහෝ කාලෙකින් බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න සිරිපතුල් වන්දනා කරගන්න බැරි වුණා. උන්වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න කලින් මට සම්බුදු සිරිපතුල් නළලි තියාගෙන බුදුගුණ සිහි කරගෙන වන්දනා කරගන්න ලැබේවා කියලා උන්වහන්සේගේ හිතින් හිතනවා. ඒ සිතුවිල්ල දකිනවා දෙවියන්. දෙවියන් චිතකෙට ගිනි දල්වන්න ඉඩ නොදී ගින්න දල්වනකොටම චිතකේ ගිනි නිවා දමනවා. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින තේ බලාගෙන අපිට ඉන්න වෙනවා කියන කාරණේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිරිසට දැනුම් දුන්නා. බොහෝ පිරිසක් සතුටු වුණා. අනේ, බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තියෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එහෙනම් දැන් වඩීවි කියලා හැමෝම මඟ බලාගෙන හිටියා. ටික වෙලාවක් යනකොට 500ක් සංඝ පිරිස පිරිවරා බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ ඈතට පේන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේම පෙනුමක් තිබුණේ.
පිරිසට මතක්කුණ අනේ බුදුරජාණන් වහන්සේ වඩිනෝ වගේ මයි කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනට වැඩම කරලා සිවුර ඒකාංස කරලා පොරෝගෙන චිතකය වටා තුන් වතාවක් බුදුගුණ කියමින් ප්‍රදක්ෂිනා කළ වන්දනා කරා. අද අපි චෛත්‍ය වඳින්. ඒ වගේ බුදුගුණ කියමින් ප්‍රදක්ෂිනා කරමින් චිතකය වටා වන්දනා කරලා උන්වහන්සේ සිරිපතුල් පිහිටි තැනට දන ගහලා චිතකයට නලල තියලා අදිෂ්ඨානයක් කරා. මේ චිතකයේ තුල රන් දෙනේ කපුපුළුම් පටල 500කින් සිවුරු 500කින් ඔතලා ඒ වැඩ සිටින ශ්‍රී දේහේ සිරිපතුල් එළියට නික්මිලා මගේ නලල මත පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. හරිම ආශ්චර්ය. දින හතකට පෙර වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ කිසිම වෙනසක් නොවී දින හතක් බුද්ධ අදිෂ්ඨාන බලන්න අපිට හිතා ගන්නවත් බැ. දින හතකට පසු ඒ අදිෂ්ඨානෙන් රන් දෙනවට නොසෙල්වී චිතකයන් නොසෙල්වී සිරිපතුල් පමණක් රන් දෙනෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළල මත පිහිටියා. උන්වහන්සේ බුදුගුණ සිහි කර කර බොහොම සද්ධාවෙන් සිරිපතුල් වන්දනා කරලා චිතකයෙන් අර සිරිපතුල් වලින් හිස ඉවතට අරගෙන වැඳගෙන නැගිටිනවා සමගම චිතකයට දේවානුභාවයෙන් ගිනි දැල්වුණා. කවුරුත් ගිනි දැල්වන්න ලැබුණේ ඉබේම ගිනි ගත්ත. ඔන්න ඔය වෙලාවේ ශ්‍රී දේහය ආදාහණය වෙනකොට සද්ධාවන්ත ධර්මාවබෝධයක් නොලබපු කෙලෙස් ප්‍රහාණය නොකළ ශ්‍රාවකයෝ ඒ අයට සංවේගය දැනෙනවා. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා හිටියේ. හැබැයි උන්වහන්සේ හඬා වැළපෙනවා. රහතන් වහන්සේලා තමයි අනිත්‍ය ස්වභාවයේ ලෝක ධර්මතාවය මෙනෙහි කරගන්නේ. සාමාන්‍ය කෙලෙස් සහිත අයට දුක දැනෙනවා හිතට. අනිත් අය හඬා වැළපෙනවා. අනේ ලෝකෙට පහළ වෙච්ච ධම්මැස පිරිනිවන් පෑව. අනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව කියලා හඬා වැළපෙනකොට අර පිරිස අතර මේ සංඝයා බුදුහාඳුරුව වෙනුවෙන් සිවුරු දරාගත් භික්ෂුන් වහන්සේලා අතරින් සිවුරක් දරාගෙන කෙනෙක් ඒ අතරට ඇවිල්ලා කියනවා මොකටද උඹලා අන්නන්නේ සතුටු යල්ලා. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා. දැන් අපිට මේක කැපයි මේක අකැපයි කියලා නීති දාන්න කෙනෙක් නෑ. අපිට ඕන විදියට ඉන්න පුළුවන් කියෝ මේක. ඔබ හිතන්න දැන් බොහෝ වෙලාවට අද මෙහෙමයි මේ කාලෙ මෙහෙමයි කියලා වර්තමානයේ යම් යම් සිදුවීම් ගැන අපි බොහෝ වෙලාවට අපි දකිනවා සමාජ මිනිස්සු යම් යම් විවේචන කරනවා. මේ ලෝක ස්වභාවය බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේ භික්ෂුවක් හැටියට සිවුරු දරාගත්ත කෙනෙකු ඒ අතරින් අර රහතුන් වැඩ හිටිය ශ්‍රී දේහේ ගිනි නිවෙන්නත් කලින් ඒ අතරට ඇවිල්ලා මොකටද උඹලා අනන්නේ සතුටු යල්ලා දැන් අපිට ඕන විදියට ඉන්න පුළුවන් කියලා. ඒ පාපී ප්‍රකාශ සාමාන්‍ය ඔබ පොත්පත්වල දහම් පාසල් පොත්වල ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත පොත්වල මේ පාපී වචනේ හඳුන්වන්නේ සුබද්දගේ අබද්ද වචනේ කියලා. ඒ පාපී වචන කීපේ ඒ වචන ටික කන වැටුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. උන්වහන්සේට ඇහුණා. උන්වහන්සේ මොහොතේම අදිෂ්ඨාන කරගත්ත සංඝයා රැස් කරලා සංඝයාව දැනුවත් කරා ආයුෂ්මතුනි අධර්මීය බබලන්න පෙර අධර්මවාදීන් බලවත් වෙන්න කලින් ධර්මයේ යටපත් වෙලා ධර්මවාදීන් යටපත් වෙන්න පෙර අවිනේ බලවත් වෙලා අවිනේවාදීන් බලවත් වෙන්න කලින් විනේ යටපත් වෙලා විනේවාදීන් යටපත් වෙන්න කලින් ධර්ම විනය සංගායනා කළ යුතුයි සංඝයා රැස් කරලා. අන්න ඒ වෙලාවේ තමයි ඒ වචනයත් එක්ක පිරිනිවන් පා වදාළාට පස්සේ කුසිනාරාවේ ශ්‍රී දේහේ ආදාහනය කරන මොහොතේ ඔය වෙච්ච සිදුවීමත් එක්ක තමයි ප්‍රථම ධර්ම සංගායනාවට හේතුව සකස් වුනේ. එතනින් තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මූලිකත්වය ගන්නෙ ධර්ම සංගායනාවක් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ඉක්ම යන අද වගේ නිකිණි පුන් පොහෝ දවසක මේ ධර්ම සංගායනාව සිදු කළ යුතුයි කියලා දැන් දින තීරණේ වෙලා කතිකාව වෙලා වැඩ කටයුතු සූදානම් වුණා. පින්ගතුනි
ඒ සඳහා ස්ථානයක් හැටියට තෝරගත්තේ. ඒ සඳහා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සැපයුවේ අජාසත් රජුරෝ. දැන් අජාසත් රජුරුව තුළින් අපි තේරුම් ගන්න ඕන එක කාරණයක් තියෙනවා. ඒ තමයි රජ්ජුරුවෝ පාපිස්ටෙක් වෙන්න පුළුවන්. රජ්ජුරුවෝ දුරාචාරය හැසිරෙන කෙනෙක් වෙන්න පුළුවන්. රජ්ජුරුව ආනන්තරී අකුසලයක් කරගත්ත, තමන්ගේම පියා මරල පීටරූ ගහතන අකුසලයක් කරගත්ත, මරණින් මත්තේ අපායයන්න ඒකාන්තෙන් අපායන කෙනෙක්. එක බුද්ධ දේශනාව සඳහන් වෙනවා, යමෙක් ආනන්තරී අකුසලයක්, තමන්ගේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම, බුදු කෙනෙකුගේ ශරීරය ලේසෙලවීම, සංගභේදේ, එතකොට මෙවැනි පංචානන්තරි අකුසල් වලින් යම් අකුසලයක් යමෙක් සිදු කරලා තිබුණා, ඒ ජීවිතේ ඉන්නකම් කාල බීලා ඉඳි මනසෙන් දුක් වෙවි හැද. හැබැයි මරණින් මත්තේ ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් විපාක දෙන ගරුක කර්මයක්, කල්පයක් මහා නිරේ අපාය දුක් විඳින සිද්ධ වෙන අකුසලයක්. හැබැයි එවැනි අකුසලයක් වුණා කියලා මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය හැටියට ඔය පවකාර රජාට එන්න දෙන්න එපා අපේ ආරාමයට එහෙම කියලා සංඝයා ප්‍රතික්ෂේප කරේ නෑ. ඔය රජ්ජුරුවන්ට මේ අපේ ආරාමෙ තහනම්, එහෙම තහනම් නියෝග දැම්මේ නෑ බුදුරජාණන් වහන්සේ පවා අජාසත්. දැන් ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ පළවෙනි ආරාමෙ කරලා පූජා කරේ බිම්බිසාර රජුරු, බණහල සෝවාන් වුණා, බුදුහාඳුරන්ගේ මුල් කාලේ අග්‍ර දායකය. ඒ බිම්බිසාර රජුරුවන්ව තමයි වද දීලා මරලා රාජ්‍ය අත්පත් කරගන්නේ අජාසත් කුමාරයා. එතකොට ශාසනික වශයෙන් ගත්තාම එදා හිටපු ගිහි අයට සාමාන්‍ය තර්කානුකූලව සාමාන්‍ය හිතන කෙනෙකුට හිතෙන්න පුළුවා මේ බුද්ධ ශාසනයට බුදුහාමුදුරන්ට අනේ මුල් කාලේ උච්චර උදව් කරපු, මුලින්ම ආරාමේ හදර වේලුවනේ පූජා කරපු, මේ සංඝයාට දන් පැන් දීපු බිම්බිසාර රජුරුවන්ව නේද වද දීලා හිර කුටියක දාලා මේ අජාසත් කියන මේ පාපිෂ්ඨ රජා මැරුවේ. ඒ නිසා සංඝයා ඔහු ප්‍රතික්ෂේප කළ යුතුයි. ඇයි බුදුහාමුදුරුවෝ ඒ කෙනාට එන්න දෙන්නේ? ඒ වගේ පවකාර රජවරුන්ව ආරාමෙන් එලවන්න ඕනේ. ඔය වගේ තර්ක විතර්ක කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔහු කරන කර්මවල විපාක ඔහු අරගෙන යයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ධර්මයේ ධර්මානුකූල භික්ෂුන් වහන්සේලාගේ ක්‍රමේ තමයි මිනිමරුවෙක් ළඟට ආවත් ඔහුට ධර්මී කියන එක. ආනන්තරී අකුසලයක් කරපු කෙනෙක් ආවත් ඔහුට හිත හදාගන්න ඒ මොහොතට ඔහුගේ විපාකය ඔහු අරගෙන යනවා. හැබැයි ඔහුට ධර්මී කියලා ඔහුගේ හිත සනසන එක. කවුරු ආවත්, රජා වුණත්, හිඟන්නෙක් වුණත්, සාමාන්‍ය මිනිස්සෙක් වුණත්, පූජනීය තැනකට, සිද්ධාස්ථානයකට භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්න, බුදුහාඳුරු මුණ ගැහෙන්න, ඒ එන හැම කෙනාටම ධර්මයෙන් අනුශාසනා කිරීම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ යුතුකම. එතකොට එදා බුදුරජාණන් වහන්සේ අජාසත් රජතුමාට පිහිට වුණා. බුදුහාඳුරෝ ප්‍රතික්ෂේප කරේ නැහැ. ඔහු තමන්ගේ වරද පිළිගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හඬා වැළපෙමින් තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පාපොච්චාරණය කරමින් හඬා වැළපුණා. බුදුරජාණන් වහන්සේ ඔහුට දහම් දෙසු දේශනාව, බුද්ධ දේශනාවල බොහෝ සූට දේශනා ප්‍රමාණයක් තියෙනවා. අජාසත් රජුරුවන්ට බුදුහාඳුරු දේශනා කරපු දේශනා. දැන් බලන්න එහෙම කෙනෙකුට කරුණාව, අනුකම්පාව දැක්වීම තුළ ඔහු කොච්චර බුදුරජාණන් වහන්සේ ගැන අවසාන කාලේ සද්ධාවක් ඇති කරගත්තද කියන්නේ. අජාසත් රජුරෝ තරං බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලේ වෙනකොට සද්ධාවන්ත රජෙක් පෘථජ්ජනයන් අතර මනුලව දකින්නේ කියලා සක්‍රදේවියන් අජාසත් රජුරුවන්ගේ ශ්‍රද්ධාව දැකලා ප්‍රකාශයක් කරන මේක ධර්මයේ සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට සක්‍රදේවියන් කියනවා
පෘතජ්ජනයන් අතර. ඒකට හේතුව සෝවාන් වෙන්න පෙර පිනක් තිබිලා තියෙනවා. හැබැයි ඊට පෙර පාපමිත්‍ර සේවනයේ නිසා පීට්‍රු ඝාතන අකුසලයක් කරගෙන සෝවාන් වෙන්න තිබ්බ පින වහගත්තා. ආනන්තරි අකුසලයක් කරපු කෙනෙකුට ඒ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව ඇහිලා යනවා. හැබැයි පෘතජ්ජනෙක් හැටියට වුණත් සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඒ තරම් කෙනෙක් මනුලෝ හිටියේ නෑ කියලා. අන්තිම කාලේ පිංගතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචිය අජාසත් රජුරවන්ට කන වැටෙද්දී රාජකීය අමාත්‍යරු කල්පනා කරා මේ පණවිඩේ නම් රජුරවන්ට කියද්දි රජුරු මැරිලා වැටෙන්නත් පුළුවන්. රජුරවන්ට මේ වගේ අසනීපයක් තියෙනවා. ඒ නිසා බේත් ඔරු තුනක් හදලා ඒ බේත්තරුවට කරවටක් බස්සලා රජුරවන්ට වෛද්‍යවරු වට කරගෙන තමයි පණවිඩේ දැනුම් දුන්නේ. තුන් වතාවක් සිහිසුන් වුණා කියන්නේ. ඒ අජාසත් රජුරුව තමයි ප්‍රථම ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දුන්නේ. එහෙමනම් අද ඔබ මම මේ බණ අහන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් පුරා. අද අපි බුද්ධ දේශනා පොත්පත් වලින් හරි ශ්‍රවණය කරන්නේ කියවන්නේ මේ ධර්මයේ ආරක්ෂා වුණේ 180 දහසක ධර්මයේ සංගායනා කරන්න. එදා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙමින් ඒ කටයුතු සියල්ල සංවිධානය කරන්න මූලිකත්වයේ ගත්තේ මේ අජාසත් රජුරු. බලන්න රජ කෙනෙක් සම්බුද්ධ ශාසනය තුල අර වගේ ආනන්තරි අකුසල් කරපු රජ කෙනෙක්. සාමාන්‍ය ගත්තු මිනී මරුවේ තමන්ගේ පියා මරපු රජේ, බුදුහාඳුරන්ටත් මුල් කාලේ හතුරුකම් කරපු රජේ, දේවදත්තත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේව මරන්න තරම් සැලසුම් හදපු රජෙක් මේ. හැබැයි ඒ රජුරුවන්ම මොන තරම් දමනී කරලා ඔහුගේ ජීවිතේ ඒ පාපී අකුසල් මොන තරම් ජීවිතේ වෙනස් කරන්න මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට මේ ධර්මයට හැකියාව ලැබුණත් පින්නතුනේ අද වගේ නෙකිනි පුන් පොහෝ දවසක 500ක් මහරහතන් වහන්සේලා සංවිධානය වුණා මේ ධර්ම සංගායනාව සිදු කරා. සප්තපරණී ගුහාව ඉදිරිපිට අදත් දඹදිව ගිය කෙනෙකුට රජගහනුවර සප්තපරණී ගුහාව පිහිටි තැන එතන ඉදිරිපිට දකින්න පුළුවන්. බොහෝ අය ගිහිල්ලා වන්දනා කරලා ස්ථානෙට ගිහිල්ලා ඒ ධර්ම සංගායනාව පවත්වපු ආකාරය සිහි කරලා වන්දනා කරලා එනවා. ඒ ගුහාව ඉදිරිපිට මේ ගුහාව අස්සේ නෙමෙයි ඉදිරිපිට හදපු මණ්ඩපයක් මත තමයි ඒ සංගායනාව සිදු වුණේ. එතකොට මේ වෙනුවෙන් එදා වැඩ හිටියේ ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේලා 500ක් තෝරගත්තා. හැබැයි ආනන්ද හාමුදුරුවෝ අවශ්‍යම කෙනෙක් උන්වහන්සේ වෙනකොට සෝවාන් කෙනෙක් හැටියට විතරයි හිටියේ. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානකොට ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා හිටියේ නැහැ. භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරුවන්ව උනන්දු කරා. ආනන්දේ සංගායනාවට සියල්ල දැන් සූදානම්. ලබන ඇසල පුන් නිකිනි පුන් පොහෝ දවසේ සංගායනාව පැවැත්වෙනවා. සප්තපරණී ගුහාව ඉදිරිපිට ඔබ නැතුව මේක කරන්න බෑ. ඔබ තමයි ධර්මයේ දරාගත්ත කෙනා, ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. ඔබ තමයි ධර්මයේ හොඳින් මතක තියාගෙන 84,000ක ධර්මස්කන්ධි දරාගෙන ඉන්නේ. ඔබ අවශ්‍යම කෙනෙක්. නමුත් ඔබ කෙලෙස් සහිත කෙනෙක් හැටියට සංගායනාවේ වාඩි වුණොත් අනාගතයේ කවුරු හෝ අන්‍ය තීර්ථකයන් මේ ශාසනයට චෝදනා කරන්න බලාගෙන ඉන්න අය අනාගතයේ හරි කියාවි ඔය සංගායනාවේ කෙලෙස් සහිත අයත් වාඩි වෙලා හිටියා. ආනන්ද හාමුදුරු මුල්ක ලැඟිල්ල දික් කරා. ඒ නිසා සතර අගතියෙන් යුක්තයි ඔය සංගායනාවට තමන්ගේ අදහසුත් දාලා ඔය ඕක හරියට පිළිගන්න බෑ කියලා කවුරු හරි චෝදනා කරයි. ඒ නිසා රහතන් වහන්සේලාගෙන්ම, නික්ලේශී උත්තමයන් වහන්සේලාගෙන්ම මේ සංගායනාව සිදු කළ යුතුයි. ඔබ වහන්සේ වීර්ය වඩන්න. ඔබ වහන්සේ කොහොමාරි වීර්ය වඩන්න. ආනන්ද හාමුදුරුවෝ උනන්දු කරා. උන්වහන්සේ සංගායනාව පැවැත්වෙන්නේ හෙටනම්. කලින් දවසේ රාත්‍රියේ
උන්වහන්සේ හිත හදාගෙන භාවනා කරන්න පටන් ගත්තා. පින්වතුනි ආනන්ද හාමුදුරුවනේ ධර්මයේ සඳහන් වෙන උන්වහන්සේ බොහොම සංවේදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වැඩිපුරම කියවෙච්ච වචනේ ආනන්ද කියන වචනේ. අවුරුදු 25ක් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ඒ වගේම ඊට කලින් බුදුහාඳුර බුදු වෙච්ච තැන ඉඳන් දේශනා කොට වදාළ සියලු දේශනා ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරා. ආනන්ද හාමුදුරු තමයි 84 දහසක ධර්මස්කන්ධෙම දරාගත්තේ. උන්වහන්සේගේ ඉල්ලීම. උන්වහන්සේ නැති තැන යම් දේශනාවක් කරාද ඒ දේශනාව නැවත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහි කළ යුතුයි. මොකද උන්වහන්සේ තමයි මේ දේශනා කටපාඩමින් දරාගෙන අනාගතය අරගෙන යන සසර පාරමී පුරාගෙන එන කෙනා. ආනන්ද උණු පැන් ටිකක් ලෑස්ති කරන්න. ආනන්ද සිසිල් පැන් ටිකක් ලෑස්ති කරන්න. ආනන්ද තථාගතයන් වහන්සේ චාරිකාවක පිටත් වෙනවා ගමනට සූදානම් කරන්න, පාට සිවුරු සූදානම් කරන්න. බුදුරජාණන් වහන්සේ දවසට කී වතාවක් නම් ආනන්ද කියලා බුදුමුවින් කතා කරනවා. ආනන්ද හාමුදුරුව මේ ගැන සිහි කර කර අනි අද තථාගතයන් වහන්සේ වැඩ සිටියනම් මේ වෙලේ උන්වහන්සේ දහම් දෙසන වෙලාව, මේ වෙලාවේ උන්වහන්සේ සක්මන් කරන වෙලාව, මේ වෙලාවේ උන්වහන්සේ පැම් පහසු වෙන වෙලාව, ඒව සිහි කර කර ආනන්ද හාමුදුරුව දුක් වෙවි පසු තැවි තැවි හඬා වැළපෙමින් හිටියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යන තැන සංගායනාවට කටයුතු සූදානම් කරලා කටයුතු ඔන්න මෙන්න තියෙද්දී භික්ෂුන් වහන්සේලා ආනන්ද හාමුදුරුවෝ නැවත නැවත උනන්දු කෙරුව ආනන්ද ඔබ වීරිය වඩන්න මේ සංගායනාවට ඔබ අවශ්‍යමයි. ඊට පස්සේ තමයි උන්වහන්සේ හිත හදාගෙන ධර්මය මෙනෙහි කරමින් එදා දවසේ භාවනා කරේ. පින්වතුනි සංගායනා සභාවේ උදෑසන රාත්‍රී වීරිය වඩලා භාවනා කරලා ධර්මයේ මෙනෙහි කරලා සංගායනා සභාව පැවැත්වෙන දවසේ උදෑසන සතර ඉරියව්වෙන් තොරව කෙලෙසුන්ගෙන් මිදලා රහත් උනේ. ඔබ ආනන්ද හාමුදුරුවනේ මේ කාරණේ අහලා ඇති සතර ඉරියව්වෙන් තොර රහත් උනා කියලා. සාමාන්‍යයෙන් කෙනෙක් ධර්මයේ භාවනා කරන ඉරියව් තියෙනවා, වාඩි වෙලා භාවනා කරනවා, හිතගෙන සක්මනේ භාවනා කරනවා, නිදාගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරනවා. මෙන්න මේ ඉරියව් හතර තිට්ටං චරන් නිසින්නවා සයානවා භාවනා කරන ඉරියව් හතරක්. හැබැයි ආනන්ද හාමුදුරුවෝ රහත් වෙන්නේ උන්වහන්සේ ධර්ම මානසිකාරේ ධර්මෙන් නිතර නුවණින් විමසමින් ධර්මයේ දරාගෙන ඉන්න කෙනා එදා භාවනා කරලා ධර්මයේම මෙනෙහි කර කර උන්වහන්සේ ඇවිදගෙන ඇවිල්ලා ඇදේ වාඩි වුණා. හිස කොට්ටෙට තියලා ඇලවෙන්න ධර්ම මානසිකාරේ එක පාදයක් ඔසවලා කොට්ටෙට හිස තියන්න ඇලවෙනවා සමගමයි උන්වහන්සේගේ හිත කෙලිසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වෙන්නේ. එතකොට ඒකෙදී ඔබ තේරුම් ගන්න ඕනේ මේ ඉරියව්ව නිසා රහත් වුණා නෙමෙයි. කොට්ටෙට ඔළුව තියන්න සූදානම් වෙන එක රහත් වෙන්න ක්‍රමයක් නෙමෙයි. ඒ වෙලාවේ උන්වහන්සේගේ හිත තිබුණේ ධර්ම මානසිකාරේ. යෝනිසෝ මානසිකාරේ ධර්මයේ හිත පිහිටලා ධර්මයේ මෙනෙහි කරමිනුයි උන්වහන්සේ ඒ නිදාගන්න ඉරියව්වට කය යොමු කරේ. ඉරියව් වෙනස් වීම දකිමින් අනිත්‍ය මෙනෙහි කරමින් ධර්ම මානසිකාරේ. එනිසා ධර්ම සම්මර්ෂණේ ධර්ම මානසිකාරයේ තුල ඕනම මොහතක හිත කෙලිසුන්ගෙන් මිදලා ධර්මාවබෝධයට හිත සකස් වෙන්න පුළුවන්. අද වගේ පුන් පොහෝ දවසක නිකිනි පුන් පොහෝ දවසේ උදෑසන ආනන්දයන් වහන්සේ කෙලිසුන්ගෙන් මිදිලා ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේ කල්පනා කරා මම සාමාන්‍ය කෙනෙක් හැටියට ඇවිදගෙන සංගායනා සභාවට ගිහිල්ලා වාඩි වුණොත් අනෙක් අය මං ගැන සැක කරාවි. උන්වහන්සේ වීර්ය වැඩුවේ නෑ, රහත් වෙලා නෑ, ඔන්න සෝවාන් වෙලා විතරයි ඉන්නේ. උන්වහන්සේ සංගායනාවේ ඇවිල්ලා වාඩි වුණා. ඒ නිසා සියලු දෙනාට උන්වහන්සේගේ නික්ලේශී භව ඔප්පු කරමින් උන්වහන්සේ සංගායනාවේ වැඩ සිටින්න පෙළහර පෑමක් සිදු කරා සංගායනා සභාවේ. අද වගේ දවසක උන්වහන්සේ වැඩ සිටිය තැනින් අවිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා පොළොව ඇතුලෙන් කිමිදිලා
සංගායනා සභාවේ තමන්ගේ ආසනය මතින් මතුවෙලා අහසට පැනනැගලා අහසි පළඟක් බැඳගෙන වැඩ ඉඳලා පෙළහර පාල තමයි කියනවා උන්වහන්සේ ආසනය මත වැඩ සිටි. සියලු දෙනා සැක දුරු කරගත්ත. ආනන්දයන් වහන්සේ උතුම් අරහත්වයට පත්වෙලාමයි මේ වැඩම කරේ කියලා. පන්සීයක් රහතන් වහන්සේලා සූදාන. අද වගේ පුන් පොහෝ දවසක රජගහනුවර සප්ත පරණී ගුහාව ඉදිරිපිට. හැබැයි මූලිකත්වය ගත්තේ මේ බුද්ධ ශාසනය තුළ බුදුහාඳුරු පිරිනිවන් පානකොට හිටිය ශේෂ්ඨතම කෙනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වේ පන්සීයක් රහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න සම්බුද්ධ ශාසනය කියලා බුද්ධ දේශනා සියල්ල සජ්ජහායනා කරමින් සංගායනා කරලා වෙන වෙනම කොටස් වලට දැන් අද අපි මේ නිකාය හැටියට දීඝ නිකාය මජ්ඣිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කුද්දක නිකාය කියලා එතන නිකාය කියන්නේ කොටස දීර්ඝ දේශනා ඇතුළත් කොටස අවුරුදු 45ක් පුරා දේශනා කරපු බුද්ධ දේශනා අතර දීර්ඝම දේශනා ඇතුළත් කොටස දීඝ නිකාය මධ්‍යම ප්‍රමාණ දේශනා ඇතුළත් කොටස මජ්ඣිම නිකාය විශේෂ මාතෘකා යටතේ එකතු කරගත් දේශනා පෙළ ගැස්සුව සංයුත්ත නිකාය අංක වශයෙන් පිළිවෙලට උසස් වෙන පිළිවෙලට වදාළ දේශනා එකක් ගැන ඒකක නිපාත කොටස් දෙකක් ගැන දුක්ඛ නිපාත කොටස් තුනක් ගැන තික නිපාත කොටස් හතරක් ගැන චතුත්ථ නිපාත මේ විදිහට අංක පිළිවෙලින් උසස් වෙන පිළිවෙලට වදාළ දේශන අංගුත්තර නිකාය ඊළඟට කුද්දක නිකාය යටතේ කොටස් ගොඩාක් තියෙනවා ධම්ම පද උදාන ඉති උත්තක තේර තේරී ගාථා පේත වත්තු විමාන වත්තු සුත්ත නිපාත කුද්දක පාඨ ජාතක පාළි ඔය වගේ කොටස් ගණනාවක් වෙන වෙනම එකතු කරලා පොදු නමක් තිබ කුද්දක නිකාය ඊළඟට විනය දේශනා පරාජිකා පාලි පාචිත්ති පාලි පරිවාර පාලි චුල්ලවග්ග පාලි මහාවග්ග පාලි මේ වගේ වෙන වෙනම සංගායනා කරලා ඒවා වෙන වෙනම කොටස් වශයෙන් නම් කරා. එතකොට මේ අතර අභිධර්මයේ පව සංගායනා වෙලා තියෙනවා. අපි ධර්ම විනය කියලා කිව්වට ධර්මයේ ධර්ම අභිධර්ම හැටියට විනය අභිවිනය හැටියට හැඳින්වෙන. මොකද අපිට පේනවා ආනන්ද හාමුදුරන්ගේ තේර ගාථාවේ සඳහන් වෙනවා උන්වහන්සේ පිරිනිවන් පාන පෙර දේශනා කරනවා මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා 82,000ක ධර්මස්කන්ධ මන් ධාරණය කරගත්තා. ශ්‍රාවක දේශනා හැටියට 2000ක් ධර්මස්කන්ධ මන් දරාගත්තා. මා දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්ධය 84,000යි කියලා ආනන්ද හාමුදුරු පිරිනිවන් පාන්න පෙර තීරගාතාවේ සඳහන් වෙයි. ඒ 84,000ක ධර්මස්කන්ධේ බෙදෙන්නේ සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධ 21,000යි. විනය පිටකයේ ධර්මස්කන්ධ 21,000යි. එතකොට 21,000 දෙකක් කියන්නේ 42,000යි. ඊළඟ 42,000ම එන්නේ අභිධර්ම පිටකයට. එහෙමනම් ආනන්ද හාමුදුරුව පළවෙනි ධර්ම සංගායනාවේදී ඒ 84,000ක ධර්මස්කන්ධෙම සංගායනා කරා කියන්නේ අභිධර්මයත් සූත්‍ර විනය මේ සියල්ල සංගායනා වුණා. එහෙම සංගායනා කරලා ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල් හිටියා. ඒ අයට කොටස් වශයෙන් පැවරුවා මෙන්න මේ කොටස කටපාඩමින් සජ්ජහායනා කරගෙන පරම්පරාවෙන් ඉස්සරහට අරගෙන යන. මොකද පින්වතුනි ඒ කාලේ පොත්වල ලියලා අද වගේ පිටපත් කරලා සටහන් තියාගෙන එහෙම ක්‍රමයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තිබ්බේ. සුතා හොඳට අහන. දතා ඇසුදී ධාරණය කරගන්න. වචසා පරිචිතා වචනින් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා නුවණින් විමසනවා. දිට්ඨියා සුප්පටි විදයක තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න. ඒ නිසා අද වගේ නිකිණි පුන් පොහෝ දවසක මේ ධර්මයේ සංගායනාව උනේ ප්‍රථම ධර්ම සංගායනාව සප්ත පරිණී ගුහාව ඉදිරිපිට මාස 7ක් පැවතුණා. අජාසත් රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයි මූලිකත්වය යටතේ මේ ධර්ම සංගායනාව පවත්වලා මෙන්න ධර්මයේ මෙන්න විනේ මෙන්න සම්බුද්ධ ශාසනය කියලා ස්ථාපිත වුණා. ඒ වගේම ආනන්ද හාමුදුරු ආනන්දයන් වහන්සේ උතුම් අරහත්ත්වයට පත්වෙච්ච පුන් පොහෝ දවස
උන්වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා කියලා සඳහන් වෙන ආනන්ද හාමුදුරුව. ඒ කාලේ අදට වඩා දීර්ඝ ආයුෂ තිබුණා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. මේ සම්බුද්ධ ශාසනයේ වැඩිම කාලයක් වැඩ සිටි බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ ඉඳලා තියෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභින්ගෙන් අග්‍රම කෙන අවුරුදු 150ක් වැඩ හිටියා. ඊළඟට ආනන්ද හාමුදුරුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. විසාකා උපාසිකාව අවුරුදු 120ක් ජීවත් වුණා. එතකොට මේ වගේ අපිට පේනවා අදට වඩා එදා ආයුෂ වැඩි කාලයක්. බොහෝ ආයුෂ දීර්ඝ ආයුෂ වින්දනය කරා. තී අතර විශේෂයෙන් බක්කුල මහරහතන් වහන්සේ ගැන සිහිපත් කරද්දී අද නිකිණි පුන් පොහෝ දවසේ හවස් වරුවේ ඔබ දන්නවා අපි හොරණ සීල සුවර්ණ ගිලම්බෙක්සු මධ්‍යස්ථාන පුණ්‍ය භූමිය ගිලම්බෙක්සුන් වහන්සේලා වෙනුවෙන් රෝහලක් බඳු ආයතනයක් අපි ඉදි කරලා භික්ෂුන් වහන්සේලා 35 නමක් පමණ නිවාසිකව නවත්තගෙන සියලු වෛද්‍ය ප්‍රතිකාර කරමින් අපි ආයතනේ පවත්වගෙන යන මේ අසීරු කාලයක් අපි කාටත් අමාරුයි. නමුත් මේ අසීරු කාලේ මේ කොරෝනා වසංගත කාලේ මේ ආර්ථික ප්‍රශ්න තියෙන කාලේ පවා අපි ගිලම් භික්ෂුන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් සද්ධාවෙන් උන්වහන්සේලාගේ වෛද්‍ය ප්‍රතිකාර සිදු කරමින් රැක බලා ගනිමින් සීල සුවර්ණ පුණ්‍ය භූමිය කටයුතු පවත්වගෙන යන ඒ පුණ්‍ය භූමිය අපි බක්කුල මහා සෑය නමින් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් අඩි 130ක් පමණ උස චෛත්‍ය ඉදි කරනවා. මේ චෛත්‍ය කටයුතු අපි දැන් වසර කීපයක් මේ චෛත්‍ය ඉදි කිරීම කටයුතු සිදු කරනවා. නමුත් පසුගිය කාලේ මේ වසංගතය සමග ඇති වෙච්ච රටේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අපි චෛත්‍ය කටයුතු යම් ප්‍රමාද කරන්න සිද්ධ වුණා. මොකද අපි බොහෝ සමාජ සේවා කටයුතු වලට මුල් තැන දුන්නා. ගිලම් භික්ෂුන් වහන්සේලා රැකගන්න, උන්වහන්සේලා ආරක්ෂා කරගන්න අපි මූලිකත්වයේ දුන්නා. බක්කුල මහා සෑය කටයුතු බොහෝමයක් දැන් අවසන් අධිරියේ පවතින්නේ. ඉතින් ලබන වර්ෂයේ වෙනකොට බක්කුල මහා සෑය සම්පූර්ණයෙන් අවසන් කළ සම්බුද්ධ ශාසනයට පූජා කරන්න අපි කටයුතු සිදු කරනවා. මේ දිනවල චෛත්‍ය අවසන් නිර්මාණ කටයුතු, පිළිම නිර්මාණ කටයුතු සිදු කරනවා. මේ බක්කුල මහා සෑය ඉදිරිපිට අද හවස් වරුවේ මරණයට කැපවෙච්ච ගවයන් බොහෝ පිරිසක් 7 දිනක් පමණ අපි නිදහස් කරගත්තා. අද හවස ඔවුන්ට අබේ දාන පින්කමක් සිදු කරනවා. ඒ වගේ අපි සෑම පුන් පොහෝ දවසකම මරණයට කැපවෙච්ච ගවයන් නිදහස් කරලා ඒවා යම් අධීක්ෂණයක් මත ඉතා දුප්පත් අසරණ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ කරන පවුල්වලට බාර දීලා ඒ වගේ මේ කටයුතු පසු අධීක්ෂණයෙන් ඒ ගැන සොයා බලන අපි වැඩපිළිවෙලක් අපි උතුම් සත්කාරයට යොදලා තියෙනවා. ඒ වගේම අද හවස් හරුවේ බක්කුල මහා සෑය ඉදිරිපිට බක්කුල මහා සෑය වන්දනා පින්කමක් රාත්‍රී කාලේ පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා අද නිකිණි පුන් පොහෝ දවසේ හොරණාවට ඒ ආශ්‍රිත සැදැහැවතුන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අය අපි දන්නවා පසුගිය කාලවල පින්කම් වලට යන්න උවමනාව තිබුණත් මේ ඇතිවෙච්ච තෙල් ප්‍රශ්න ගමන් බිමන් අපහසුතා නිසා බොහෝ දිනෙකට යන්නේ අපහසු වුණා. ඒ නිසා පුළුවන් අයට අපි ආරාධනා කරන අද හවස් වරුවේ බක්කුල මහා සෑය සිදු කරන බක්කුල මහා සෑය වන්දනා පින්කම රාත්‍රී කාලේ පින්කමට සම්බන්ධ වෙන කපෘ පූජා, සූදදු පූජා ආදී පින්කම් එක්ක සිදු කරන බක්කුල මහා සෑය පින්කම, ඒ වගේම මේ බක්කුල මහා සෑයේ තැන්පත් කරන උත්තම ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා වගේම මහරහත් ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් බක්කුල මහා සෑය තැන්පත් කරන්න අපිට ලැබිච්ච ධාතුන් වහන්සේලා සීල ස්වර්ණ පුණ්‍ය භූමිය උතුම් ධාතු මන්දිරයේ තුල වැඩ සිටිනවා, පුද පූජා පවත්වමින්. ඒ වගේම මීට වසර දෙක තුනකට පමණ පෙර මේ වසංගතය ආරම්භ වෙන්න පෙර තායිලන්තයේ සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් බොහොම ගෞරවයෙන් තායිලන්තෙන් අපිට ඒ රටේ වැඳුම් පිදුම් ලබන උත්තම ධාතුන් වහන්සේලා නිදම් වස්තු බක්කුල මහා සෑය වෙනුවෙන් ලැබුණා. ඒ වගේම ලබන මාසේ අපට බොරුම අපේ රටේ උපසම්පදාවල් පවා අපිට නැතිවෙච්ච කාලවල ලැබිච්ච අද මේ වෙනකොට ලක්ෂ 6කට අධික බොහෝ සංඝ පිරිසක් වැඩ සිටින බුරුම රාජ්‍ය අපි මියන්මාරයේ කියනවා මේ රටේ පූජනීය සිද්ධස්ථාන අපි දන්නවා වර්තමාන කේශ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් වැඩ සිටින්නේ බුරුම රටේ ශ්‍රේදගෝන් මහා සෑය ඔබ දන්නවා තපස් බල්ලුක වෙළඳ සොහොයුරන්
බුරුම ජාතිකයන් හැටියට තමයි වෙළදාමිටිය ඉතිහාසය සැලකෙන්නේ. ඒ බුරුමේ බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න බෞද්ධ බණ භාවනා ආගමික වත්පිළිවෙත් ඉහළින් තියෙන තේරවාදී රටක්. ඉතින් අපි කරපු ඉල්ලීම මත ඒ රටේ පූජනීය සිද්ධස්ථානවල සංඝරාජයන් වහන්සේලා නායක හාමුදුරන් වහන්සේලාගේ බොහොම ගෞරවනීය ආරාධනය මත සැප්තැම්බර් මාසේ 7 වෙනි දින අපි බුරුම ඒ සිද්ධස්ථාන වලට වැඩම කරලා අපි සැදැහැවතුන් පිරිසක් සමග ඒ ස්ථාන වන්දනා කරගනිමින් බකුල මහා සෑය වෙනුවෙන් බුරුම රාජ්‍යයෙන් අපිට පිදෙන ඒ උත්තම ධාතුන් වහන්සේලා නිදාම් වස්තු පිළිගනිමින් අපි ලංකාවට වැඩම කරන වැඩසටහනක් පින්කම් මාලාවක් ලබන මාසය තුළ සංවිධානය කරලා තියෙනවා. ඒ නිසා අපි මේ රටේ පවතින වර්තමාන තත්ත්වයේ අපි මේ කරන පින්කම් බකුල මහා සෑය වෙනුවෙන් ඒ වගේම අපේ රටේ සිදු කරන පූජනීය පින්කම් බලන්න පොයේ දවසකට කොච්චර පින්කම් කෙරෙනවද. අපි පසුගිය කාලවල රුවන්වැලි මහා සෑය ශ්‍රී මහා බෝධි අටමස්ථාන සොළොස්මස්ථාන පූජනීය සිද්ධස්ථාන මුල් කරගෙන අපේ රටේ මොනතරම් පින්කම් පසුගිය කාලේ පුරා රට තුල සිද්ධ වුණා. නමුත් මේ ලෝකේ ස්වභාවය තමයි හැමදේම හැමදාම එකම විදිහට පවතින්නේ අනිත්‍යයි. යම් කාලයකට සම්බුද්ධ ශාසනයේ බොහොම බැබලීමක් බොහෝ පිරිස නිදහස පින්කම් කරගෙන වන්දනාමාන කරගෙන බොහෝ ශාසනික කටයුතු පින්කම් සිදු වෙනවා. කාලයකට ඒ කටයුතු එහෙමම ටික 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 යම් යම් එක්ක ස්වභාවික විපත් ආක්‍රමණ කැරලි කෝලහල භීෂණ කාල යම් යම් ආර්ථික ප්‍රශ්න නොසිතන ගැටලු විපත් මත මිනිස්සුන්ගේ මානසික තත්ත්ව කඩාගෙන වැටිලා රටේ කලබල කෝලහල ඇති වෙලා ඒව කාලයකට යටපත් වෙනවා. හැබැයි ආයෙත් මතුවෙනවා. ඒ නිසා අපි මොන ප්‍රශ්න ඇති වුණත් මොන තරම් රටේ ආර්ථික ප්‍රශ්න මොන ගැටලු පීඩා ඇති වුණත් ඔබ ඔබේ සද්ධාවට හානි කරගන්න එපා. අපිට පේනවා රට දිහා බලද්දී බොහෝ වෙලාවට ගැටලු ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න එනකොට බොහෝ පිරිසක් තමන්ගේ ගුණධර්ම රැකගන්න දක්ෂ වෙන්නේ නැහැ. ද්වේෂය, වෛරය, ඉරිසියාව මිනිස්සු එකිනෙකා එකිනෙකා දිහා බලන්නේ තරහෙන්, වෛරයෙන්, ඉරිසියා. ඒ තුල නොයෙක් ගැටුම්, කෝලාහල, මානසික පීඩන මේවත් එක්ක තව තවත් අපි අවුලෙන් අවුලට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ වෙලාවේ මේ අසීරු වෙලාවේ අපිට සමහරවල් රට හදන්න බැරි වෙයි. සියලු දෙනා ලෝකයේ බොහෝ වෙලාවට මේ ඔක්කොම හදන්න ඕන, වෙනස් කරන්න ඕන. ඒ සිතුවිලි අපි හිතුවට අපි හැම වෙලාවෙම අපේ ජීවිතේ හදාගෙන ඔබ ඔබේ අඩුපාඩු හදාගෙන ඔබ හැදෙන්න උත්සාහ ගන්න. ඒ විදිහට සමාජය නිවැරදි වෙනකොට මිනිස්සුන්ට යහපත් පරිසරයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ ඔබ ඔබේ ගුණධර්ම ටික රැකගන්න. හොඳට පන්සිල් රකින්න. මේ අසීරු වෙලාවේ ඔබට තියෙන එකම රැකවරණේ ආරක්ෂාව ඔබේ සීලය, ඔබේ සද්ධාව, ඔබ රකින්න ගුණධර්ම. ඒ නිසා සමහර වෙලාවට ඔබට පින්කම් වලට යන්න බැරි වෙයි. වන්දනාමාන කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි වෙයි. වෙනද වගේ නිදහස ගිහිල්ලා පූජනීය සිද්ධාස්ථාන වන්දනා කරමින් පින්කම් කරගන්න බැරි වෙයි. හැබැයි ඒ තුල පසුතැවි තැවි ඒ තුල තවත් ගැටීම් ඇති කරගෙන ඉන්නේ නැතුව කරපු පින්කම් සිහි කරන් අපි ඒ කාලේ මෙහෙම පින්කම් කර අපි ඉස්සර මෙහෙම පින්කම් කරා ඒ පින් සිහි කර කර ඉව බලවත් කරන් ගෙදර ඉඳන් හරි බුදුන් වදින් උදේ හවස බුද්ධ වන්දනාවක් ඔබේ නිවසේ ගෙදර ඉඳන් හරි පුරුදු කරගන්න. ඒ වගේම තුන් සූත්‍රය කියලා පිරිත් ටිකක් කියලා බුදුන් ඇඳලා මේ වගේ කාලෙක මෛත්‍රී භාවනාව බලවත් කරගන්න. මොකද අපිට පේනවා ද්වේෂයේ බලවත් කාලයක්, ගැටුම් බලවත් කාලයක්, මිනිස්සු එකිනෙකා දිහා ද්වේෂයෙන් තරහෙන් බලන් පුරුදු වෙච්ච කාලයක්. එවැනි පරිසරයක, එවැනි සමාජයක ඔබට ඔබේ හිත රැකගන්න තියෙන ප්‍රබලම ආරක්ෂාව තමයි මෛත්‍රිය. ඒ නිසා මෛත්‍රිය පුරුදු කරන්න. මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම පුරුදු කරගන්න. හැම වෙලෙම හිතන්න මගේ වචනයක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. මගේ කායික ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා.
මගේ සිතුවිල්ලකින්වත් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. ඒ විදිහට ඔබ මේ අසීරු වෙලා ඔබේ හිත ධර්මයේ පිහිටවාගෙන හිත රැකගන්න. පුළුවන් විදිහට පින්දහම් කරන්න නැති බැරි කෙනෙකුට මේ ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විඳින වෙලාවේ හැමෝම අසරණ. හැම කෙනෙකුටම මානසික පීඩා, ආර්ථික ප්‍රශ්න, ගැටලු, අසරණකම් තියෙනවා. ඒ නිසා ඔබේ ශක්ති පමණින් ඔබේ අසල්වැසියෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, ඔබට පුළුවන් මට්ටමට හැමෝටම උදව් කරන්න බැරි වුණත් කුමක් හෝ උදව්වක් කවුරු හෝ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් වෙයි. එක පවුලකට හරි කාගේ හරි කුසගින්නක් නිවන්න ඔබට පුළුවන් වෙයි. ඒ නිසා ඒ විදිහට හිතන්න, මෛත්‍රී සහගතව හිතන්න, ඔබේ ශක්ති පමණින් පින්දහම් කරන්න, සද්ධාව නැති කරගන්න එපා, සද්ධාව රැකගන්න, සද්ධාවට හානියක් කරගන්න එපා. අඩුම ගානේ ශ්‍රමයෙන් හරි දැන් අපි හිතමු චෛත්‍යයක් හදනවා. ඔබට මිල මුදලෙන් ලොකු දෙයක් කරන්න මේ කාලේ බැරි වෙයි. මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක. හැබැයි ඔබ ශ්‍රම දානයකට හරි ශ්‍රමයෙන් හරි සම්බන්ධ වෙලා එවැනි කටයුතු වලට අඩු ගානේ වැලි ටිකක් හලලා, ගඩොල් ටිකක් එවැනි කටයුත්තකට ගිහිලා ඒ මළුව පිරිමැදලා සුද්ධ පවිත්‍ර කරලා බෝ මළුව ආසනයක් චෛත්‍ය මළුව පිලිසතර කරන දෙයකට ශ්‍රමයෙන් හරි ඔබට ගිහිල්ලා උදව්පකාර කරලා පින් කරගන්න. ඒ නිසා පුළුවන් තරම් පින් කරගන්න, පුංචි පුංචි පින හරි ජීවිතේට රැස් කරගන්න. ඉතින් අද වගේ උතුම් පුරුපොහෝ දවසක මේ ධර්මයේ ශ්‍රවණය කරපුව බොහෝ පිරිස සමාලාවට අද උපෝසතේ සමාදන් වෙලා පන්සල් වලට ගිහිල්ලා අඩුගාන නිවසේ නම් හරි උපෝසතේ සමාදන් වෙච්ච පිරිසක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ තුල පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න. ඉතින් අද නිකිනි පුරුපොහෝ දවසේ බුදුරජාණන් වහන්සේගේ 80 දහසක ධර්මස්කන්ධේ ප්‍රථම ධර්ම සංගායනාව තුළ සංගායනා වෙච්ච පුරුපොහෝ දවස, ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්ත්වයට පත් වෙච්ච පුරුපොහෝ දවස, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා සේරුවිල මංගල මහා චෛත්‍ය ආරම්භ කරපු ඉදි කරපු දවස, දළදා වහන්සේ වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසාන රන්දෝලි පෙරහැර පැවැත්වෙන පුන්පොහෝ දවස, මේ සියලු පින්වලින් අපේ රටේ මේ ඇතිවෙලා තියෙන වර්තමාන තත්ත්වය ඉක්මනින්ම යහපත් අතට හැරිලා මේ රටේ සියලු දෙනාට කායික මානසික සුවපත් භාවයේ සහනේ මානසික පීඩනයේ දුරු වෙලා රට යහපත් තත්ත්වයට පත් කරගන්න මේ සියලු පින් බලෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදෙන් වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.